අයිබෝවන් මොනවනතත් ඡන්දයක් නම් ළඟළඟම එන බවට වෙන పూర్ව අනතුරු ඇඟවීම් දැන් ටික ටික ලැබෙන්නට පටන් අරගෙන තිබෙනවා. ඉන්ධන මිල සංශෝධනයක් සිද්ධ වුණා. ඒ අනුව අත නොගසපු ඒවා කීපයක් තියෙනවා සහ අත ගහපුවා අත ගහලා තියෙන්නේ අඩු කිරීම සඳහා. ඒක නෙවෙයි හොඳම නිවුස් එක. හොඳම නිවුස් එක විදුලි බිල සංශෝධනය. විදුලි බිල 121.9%කට ආසන්න ප්‍රමාණයකින් අඩු කරලා තිබෙනවා. එක එක ශ්‍රේෂ්ඨවල එක එක ඒකක කාණ්ඩවලට අදාළව අඩු වෙලා තියෙන්නේ කොහොමද කියලා මම ඔබට කියන්නම්. මෙවැනි තවත් සහන ඉදිරියේදී ලබා දීමට බලාපොරොත්තු වෙනවා. කගේද ප්‍රකාශය? ඒ ප්‍රකාශය ගෝඨාභය රාජපක්ෂ උතුමාණන්ගේ. දැන් මේ ජාතියේ සහන කොහොමත් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉන්ධන මිල එක පැත්තකින් අඩු වෙනකොට යම් ප්‍රමාණයකින් විදුලි බිල තව පැත්තකින් අඩු වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයකින් පහෙන් පංගුවකින් විතර සංශෝධනය සිද්ධ වෙනකොට කොත්තුවේ ඉඳන් බස් එකේ ඉඳන් බස් ගාස්තුව නම් අඩුවීම පිළිබඳව පොඩි සංවාදයක් තියෙයි. කොම නමුත් කොත්තුව බත් එක පරාට එක ප්ලේන්ටිය මේ හැමදේම යම් ප්‍රමාණයකින් අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙන් විදුලි බිල වැඩි කරපුවාම මේවා විදුලියෙන් තමයි තේ හදන්නේ, විදුලියෙන් තමයි පරාට හදන්නේ, විදුලියෙන් තමයි කොත්තු හදන්නේ වගේ කීපෙලා වැඩි කරපු අය අඩු කරනකොට අඩු කරයිද කියලා මන් දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම වැඩි කරනවද අඩු කරනවද කියන එක ඒගොල්ලන්ගේ ස්වාධීන තීරණයක් මිසක ඒවා පාලනය පිණිස රාජ්‍ය මැදිහත් වීම විශාල වශයෙන් අඩුවක් අපිට දකින්නට පුළුවන්. කොහොම නමුත් දැන් මේ ගණන් හිලව් ටික අඩු වැඩි වෙලා තිබෙනවා. ඒ ඇසේ අර අපි පුන පුනා බලාගෙන හිටපු මේ පාපෝච්චාරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා හැටියට හිටපු සමන් රත්නායක සඳුදට පාපෝච්චාරණය කරනවා කියලා නේද ගිය සතියේ. හැබැයි එම පාපෝච්චාරණය සඳුදා දවසේදී මාළිකා කඳ අධිකරණයේදී සිදු කරේ නැහැ. එතකොට ඔය පාපෝච්චාරණය කොච්චර දුරට පාපෝච්චාරණයක් වෙයිද කියන ප්‍රශ්නේ අදත් මේ තප්පරෙත් මේ මොහොතෙත් ඉතුරු වෙලා තිබෙනවා. ඒ පාපෝච්චාරණේ අනාගතේ සිද්ධ කරලා ඒ වාගේ මොනවා අන්තර්ගත කරලා තිබුණා. පාපෝච්චාරණය කරාට පස්සේ යම් යම් විදිවලට අපිට හැකියාවක් ලැබෙවි මේවා දැනගන්න. ඒක සමස්ත ලියවිල්ලක් හැටියට සමස්ත පාපෝච්චාරණය එළියේ බලා ගන්න හැකි වුණත් ලෝකේ ඕනෑම රහසක් එළි කර ගන්න විදි සහ එළි වෙන විදි තියෙනවා. එහෙනම් උත්සාහ කරොත් බැරි වෙන එකක් නැහැ. සහ මේ නඩුව යනකොට ඒ පාපෝච්චාරණය අන්තර්ගත වන්නට ඇත්තේ මේවාය කියලා අනුමාන කිරීමේ හැකියාවකුත් තියෙනවා. හරි අපි ඒක කරාට පස්සේ බලමු. කොහොම නමුත් මේ කල් ගැනීම් ආදිය සමග සමන් රත්නායකලාගේ ඉතිහාසය, සමන් රත්නායකලාගේ දේශපාලන සම්බන්ධතා, සමන් රත්නායකලාගේ ඇසුර අරවා මේවා මේ ඔක්කොම ටික බලපුවාම මෙහෙම මේසයක් උඩ දාලා ඉල්ලලා බලපුවාම ඒ පාපෝච්චාරණ එකක් කිරීමේ සම්භාවිතාවේ යම් අඩුවකුත් තිබෙනවා. කරනවට වඩා නොකර සිටීමේ යම් බරක් තිබෙනවා. දැන් අධිකරණයට පොරොන්දු වෙච්ච නිසා යම් පාපෝච්චාරණයක් කිරීමේ හැකියාවක් තිබෙනවා. එම පාපෝච්චාරණය පාපෝච්චාරණයක්ම වෙයිද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. දැන් පාපෝච්චාරණයක් කියොම ඒකට තියෙනවා නිශ්චිත අර්ථයක්. පාපෝච්චාරණය කියලා කියන්නේ වරද කියාපෑමක්. එහෙම නැත්නම් යම් කරුණක් සම්බන්ධයෙන් තමා දන්නා සියල්ල හෙළි කිරීම. නමුත් ඒක කොච්චර සද්භාවයෙන් කරයිද කියන එක ප්‍රශ්නයක්. මම කියන්නේ බොරු කියනවා කියන එක නෙවෙයි. සමහර දේ නොකියා සිටින්නට පුළුවන්. සමහර දේ ව්‍යාකූල වෙන ලෙස කියන්නට පුළුවන්. සමන් රත්නායකගේ පාපෝච්චාරණේ තරම එච්චරයි. ඊට පස්සේ මේ අජිත් ධර්මපාල කියන හිටපු පොලිස් නිලධාරියාගේ නිවසට ගිහිල්ලා ඔහු යූටියුබර් කෙනෙක් මේ වෙනකොට ඔබ දන්නවා විවිධ දේවල් කතා කරමින් ඉන්න කෙනෙක්. ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර කවුද ඉන්නේ කින්ද මන්ද ඊට පස්සේ ග්‍රාම නිලධාරීවරයා ගාවට ගිහිල්ලා ග්‍රාම නිලධාරීවරයාගෙන් මේ සම්බන්ධ තොරතුරු විමසලා යා ලංකාවේද ඉන්නේ පිටරටද ඉන්නේ මේ පොලිස්කාරව මරු ටොබ්බඩු හරි දැන් ඕනම කෙනෙක් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බැරි අය ඉන්නවා හොයාගන්න පුළුවන් අය ඉන්නවා. කංජිපානි ඉම්රාන් කොහෙද ඉන්නේ කියලා දේශබන්දුගෙන් හැර ඇත්තටම පොලිසිය කාගෙන් හරි අහුවොත් එහෙම එක එක තැන් කියනවා. ඩුබායි කියනවා, සිංගප්පූරුව කියනවා, ඔය කීවට ඩුබායිද දන්නෙත් නෑ කියනවා, ඉතාලියද දන්නෙත් නෑ කියනවා, වෙන කොහේ හරිද දන්නෙත් නෑ කියනවා. එහෙම කියනවා. හැබැයි
ගෙන් දේශපන්තුකින් අහන්න එපා ඒක බැරිලවත් ඇත්ත කියවෙන්න ඉඩ තියෙනවා මේ ඒ කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ සමහර විට ලංකාවෙම වෙන්නත් පුළුවන් වීමේ සම්භාවිතාවකුත් තිබෙනවා හැබැයි දැන් ඔය මතකයි අපි සම්බන්ධයෙන් විවිධ අර අරගලේකාරේ පුදුමාකාර වාදයක් දුන්නේ වා මට නම් වාදයක් නෑ අතර මම පයිසෙක් මගේ දණිත් දෙකින් ඉහලට මම කොහොමවත් උගුම ගණන් ගන්නෙත් නෑ මේ අපේ ඔය මගේ නොවන දෙමව්පියන් මගේ නොවන දේපලක දෙමව්පියන්ට අයිති දේපලක ඒගොල්ලෝ පදිංචි වෙලා ඉන්නවා ඒගොල්ලන්ගේ මහගෙදර එක මේ මගේ නොවන කියලා එක කඩන්නේ අවසමනේ අවුරුදු 18 පැනනට පස්සේ ඒ තනි තනි පුද්ගලයන් වුණාට පස්සේ ඒ තනි තනි කෙනා තමයි ඒවා ඒ වගේ අයිතිය හෝ ඉන්න තැන් අරවා මේවා ඒවා තනි පුද්ගලිකයි මේ එම් ගිල්ලාන කොහෙද ඉන්නේ මොකද කරන්නේ වගේ ඒවා ඇත්තම අපේ ගෙවල් වල මිනිසුන්ට වඩා හොඳට CID එකේ උන් දන්නවා අපි කොහෙද ඉන්නේ අපි මොකද්ද කරන්නේ කියලා අර ගෙවල් වලට ගිහිල්ලා නිකන් බලාපොරොත්තු වෙනවා ගිහිල්ලා නිකන් මේ ගෙදරට පොලිසියෙන් එනවා හරි කරදරයි අප්පා ඌව නවත්තන්න අප්පා වගේ ඒවා ඒවා ඉතින් වෙන කොහෙද ගියානම් කරගන්න තිබ්බා ඒගොල්ලෝ වැරදි තැන්වලට වැරදි උපක්‍රම පාවිච්චි කරන්න ගියාම ඒවා ටිකක් වැරදි විදිහට වැඩ කරන්නේ දැන් ඔය අජිත් ධර්මපාලගෙත් ගෙදරට ගිහිල්ලා ඊට පස්සේ විවිධ තොරතුරු අරගත්ත කියලා දැන් පොලිසියට ඒ අජිත් ධර්මපාලගේ පාර්ශවෙනුත් යම් පැමිණිල්ලක් ලැබී තිබෙනවා මා දන්නා විදිහට තොරතුරු වාර්තා වීමක් සිද්ධ වෙලා තිබෙනවා මේ තොරතුරු වාර්තා කිරීම නම් ප්‍රශ්නේ මිනිස්සු කතා කිරීම නම් ප්‍රශ්නේ දේවල් මහජනයාට දැනගන්නට සැලැස්වීම නම් ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ ආරම්භය මේ මෙහෙම මට්ටු කරන්න හදුවට ඒවා හරි ෆේල් ඔය අර සමන්පත් කුමාර සේනාරත්නද සමන් කුමාර සේනාරත්නද හරි සේනාරත්න ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔය CID එකේ යන්නේ දැන් ඔය සයිබර් ක්‍රයිම්ස් බලන්නේ මේ ඒගොල්ලන්ට වෙන වැඩක් නැහැ ඒගොල්ලන්ට ඕනේ මේක කොහොම හරි මේ සෝෂල් මීඩියා ඇතුලේ YouTube ඇතුලේ මේ සිද්ධ වෙන අභියෝගයට ලක්වීම නතර කරන්න. ඒකට විවිධ උපක්‍රම ඒගොල්ලෝ පාවිච්චි කරමින් සිටිනවා. සමහර අයට නඩු දානවා. ඉතින් එහෙම නඩු දාපු අය තු විශාල ප්‍රමාණයක් ඉන්නවා. සමහර අයට CID එකට එන්න මේ CCD එකට එන්න අරකට එන්න මේකට එන්න කිය දින දිදි කැඳවපු අවස්ථාවන් තියෙනවා. එහෙම විශාල ප්‍රමාණයක් ඉන්නවා. සමහර අයට එහෙම එන්න කියන්න බැරි අයට ඒගොල්ලන්ගේ වෙන වෙන ඥාතීන්ගේ ගෙවල් වලට ගිහිල්ලා තොරතුරු විමසනවා යනවා එනවා ඔය කලකට කලින් මට මතකයි උවිදු කුලකුරු සූර්යගේ ඒ විවිධ ඥාති සම්බන්ධකම් තියෙන අයගේ ගෙවල් වලට ගිහිල්ලා එයා කොහෙද ඉන්නේ මොනවද කරන්නේ වගේ දේවල් අහලා තිබුණා ඊට පස්සේ තව හුඟක් අයගේ එහෙම ගිහිල්ලා මේ අහලා බලනවා මොකද ඒ කියන්නේ අපිට බයක් හිතෙයි කියලා ඒගොල්ලෝ හිතනවා අමුම් මේ අපේ ඉන්න ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට රටේ ඉන්න මිනිස්සුන්ට ගම්මාන වල ඉන්න මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නැති වෙයි කියලා ඒ බය නිසා ඒගොල්ලෝ අනේ අපිට කතා කරලා මේ කන්න ලව් කරලා මේ එපා වේවා කරන්න එපා මේවා නවත්තන්න අරවා මේවා කියලා කියයි කියලා ඒ සයිබර් එකේ කට්ටියට කියන්නේ ඒවා වැඩ කරන තැන් ඇති සමහර තැන් වලට ඒවා වැඩ කරනවා ඇති අපිට එහෙම නම් ඒවා වැඩ කරන්නේ නැති ඒ කියන්නේ ඔයගොල්ලෝ ටිකක් වෙන උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙයි මේ අපිව මර්ධනය කරන්න ඕන්න කොහොම නමුත් ඒ මිනිස්සුන්ට කතා කරන්න තියෙන අයිතියට මිනිස්සු තොරතුරු අනාවරණ කරන්න තිබෙන අයිතියට සහ මිනිස්සුන්ට දැනුම ලබා දෙන්න තිබෙන අයිතියට මිනිස්සු දැනුම්වත් කිරීමට ඇති අයිතියට කාටවත් එහෙම අත තියන්න බෑ මම කියන්නේ දැන් හොරකම් කරන එකද වැරදි හොරකමක් අනාවරණ කරන එකද වැරදි දැන් මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ අවුල හොරකම් කරන එක නෙවෙයි ඕන එකෙකුට නිසි නින්දේ හොරකම් කරන්න පුළුවන් හරි හැබැයි මොකෙක් හරි එකෙක් ඒ හොරකමෙන් ලේනි පස්සක තරම් දෙයක් අනාවරණ කෙරුවොත් අනික්කුන්ට කිව්වොත් ඒ ඇඩේ ඇඩේ හොරෙක් 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 කිව්වොත් පළමුව හැරි පහර දෙන්නේ හොරකම අනාවරණ කරන කාට ආන් අරු හොරකම් කෙරුවා කියලා කෑ ගහන කාට තමයි මුලින්ම ගහන්නේ ඒක උට ගහනවා ඒක උට ගහ ගන්න බැර නම් ඔබ පියවැද්දීම පිණිස විවිධ උපක්‍රම පාවිච්චි කරනතර හොරකම් කරන කා ඒවා හින නෝමල් අප්පා හොරකම් කරන එක අපරාධ කරන එක මිනී මරණ එක තක්කඩි වැඩ ඒවා හින නෝමල් ඒවා අනාවරණ කිරීම ඒවා ගැන කතා කිරීම ඒවා වැරදි කීම එමත් නැත්නම් මේ අපරාධ සිද්ධ නොකළ යුතුයි කියලා කියන එක
ඒ අපරාධ සිද්ධ වෙන්නේ මෙහෙමයි මේ මේ අයගේ අනුග්‍රහ ආශිර්වාද අවසරත්ව කියලා කියන එක ඒක hina upset ඒක තමයි මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේවත් මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ වැරද්ද බවට පත් වෙලා තිබෙන්නේ එතකොට මේ තට්ටු කරන්න උත්සාහ කරමින් සිටින්නේ මේ ධනවන්න උත්සාහ කරමින් සිටින්නේ විවිධ අවස්ථාවන් වල විවිධ කාලවලදී ඒ එහෙම කෑ ගහන අනාවරණ කරන අයවලුන් සම්බන්ධයෙන් මිකනේ වෙනත් යම් කරුණක් ආරම්භය කොන්දේසයිත පරි වෙනත් යම් කරුණක් ආරම්භය සිද්ධ වෙන විමර්ශනයක් සම්බන්ධයෙන් නම් එහෙම ඕනෑම කෙනෙක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ හැකියාවක් තියෙනවා හරි ඒවත් ඒ නීතියේ ප්‍රතිපාදන ප්‍රකාරව සහ නීතියේ සීමාවට යටත්ව හැබැයි අර හොරකම් කරන එක සුපිරි වෙලා අපරාධ වැඩ මජර වැඩ කරන එක සුපිරි වෙලා ඒවා ගැන කතා කිරීම ඒවා අනාවරණ කිරීම වරදක් බවට අපරාධයක් බවට පත් කරමින් එනයින් ඒවා කතා කරන මිනිස්සු අපරාධකරුවන් බවට හංවඩු ගසමින් නම් කරමින් උංග දඩයන් කරන්න උත්සාහ කරනවා නම් ඒවට ලෑස්ති වෙන්න එපා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙම රාජ්‍යයන් දුවන්න බෑ. එහෙම දුවනවා නම් මුළු රාජ්‍යම මේ විදිහට වෙනස් කරගන්න ඕනේ. එහෙම ඒ රාජ්‍ය වෙනස් කරගන්න පුළුවන්කමක් තිබුණා 2020 මුල එහෙම නැත්නම් 2020 සැප්තැම්බර් ඔක්තෝබර් දිහා ඒ මුළු රාජ්‍ය ආකෘතිය මේ විදිහට හදාගත්තා නම් ඒක හදාගන්න බැරි වුණා. ඒතර විශාල ජනවරමක් තිබුණා, බලයක් තිබුණා, ආණ්ඩු බලයක් තියෙනවා, ජනාධිපති බලයක් තියෙනවා මේ ඔක්කොම තියෙන වෙලාවේ ඒ රටේ ආකෘතිය උතුරු කොරියානු ආකෘතියට හදාගන්න තිබුණා. බෙලරුස්මය ආකෘතියට හදාගන්න තිබුණා. එරිත්‍රයාමය ආකෘතියට හදාගන්න තිබුණා. හැබැයි දැන් නිකන් එහෙන චොර වෙලා ඉන්නේ පාලකයා චොර වෙලා, පාලක දේශපාලන පක්ෂ චොර වෙලා, පාලකයාගේ අන්තේවාසිකයෝ චොර වෙලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පිට ගහ ගන්නවා විතරයි කවුරුත් මිනිස්සු ගණන් ගන්නෙ නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ අපිට අච්චරක් තියෙනවා මෙච්චරක් තියෙනවා කියනවා. එළියට අවිල්ලා බලපුවම කොච්චරක්වත් නැහැ. එවැනි පසුබිමක මේ උතුරු කොරියාමය, බෙලරූසමය, එරිත්‍රයාමය, මේ හයිටිමය ආකෘතීන් රට ඇතුලේ හදන්න බෑ. ඒ නිසා ඒවා වළංගු නැහැ. මං හිතන්නේ දර්ශන අඳුන් කොටගේ ලැප්ටොප් එකයි ෆෝන් එකයි හෝ මොනවා හරි අංගෝපාංග වගේක් තාම දෙන්නතුව තියාගෙන නත් ඉන්නවා නේද ඒ කට්ටිය. හොඳයි, කියන්නේ නීතිමය කරුණක් පලිහැටියට යොදාගෙන බලහත්කාරයෙන් අන්සන්තක දේපල තමන් සන්තකේ තමන්ගේ නිල තත්ත්වය පාවිච්චි කරමින් තියාගෙන ඉන්නේ වයි කියන්නේ. ඒක දුන්නොත් එමේ අරු වීඩියෝ කරයි එක එක ඒවා කියයි අනාවරණ කරයි තොරතුරු කියයි වගේ ප්‍රශ්න. මොබයිල් ලෝකේ තියෙන අන්තිම ලැප්ටොප් එකේ එකන, අන්තිම කැමරාව එකන, අන්තිම ෆෝන් එකේ එකන, හරි අන්තිම සිම් එකේ එකන වගේ ඉතින් එහෙම කරපුවාම ඒක පාලනය කරගන්න පුළුවන්. හොඳ මාතල් කැලිටික. ඒ කියන්නේ අයියා මධ්‍යම රාත්‍රියේ ඉඳන් අද බිඳුව පැයේ ඉඳන් විදුලි බිල අඩු කරලා තිනවා 121.3කින්. ආගමික ස්ථානවලට 133ක විදුලිය ගාස්තු අඩුවීමක් සිද්ධ වෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියනවා. සාදු සාදු සාදු. ඒ අයට තමයි වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන හැමදේම. නිවාසවල ඒකක බිංදුවේ සිට 30 දක්වා 133.3ක අඩුවීමක්, ඒ කියන්නේ තුනෙන් පංගුවක අඩුවීමක්. 31 ඉඳන් 60 වෙනකන් 128ක අඩුවීමක්, 60 ඉඳන් 90 වෙනකන් 130ක අඩුවීමක්, 91 ඉඳන් 180 දක්වා 124ක අඩුවීමක් සහ 180කට වැඩි ඉඳන් 118ක අඩුවීමක්. එතකොට ඔය අර ඒකක කෑලි 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 වලට හදලා තමයි මේක හදන්න තියෙන්නේ. ඩක්වත් ලූස් න්‍යාය, ඉසට් ස්කෝ එක, ලංකාවේ විදුලි බිල, එහෙම තියෙනවා තව එහෙම කර උත්තරයක් තියෙනවා. ඒක ආවේ කොහොමද කියලා හොයාගන්න බැරි ඒවා. එතකොට මේක අනුව ඔබට විදුලි බිල යම් ප්‍රමාණයකට අනුමාන කරගැනීමේ හැකියාවක් තියෙයි යම් අඩු වීමක් තියෙනවා. පොදු එකක සඳහා 122යි 23යි 32යි 33යි මන්ද අඩු වීමක එකක් තියෙනවා. ඊට පස්සේ මේ වෙළඳ ව්‍යාපාර සඳහා 118ක අඩු වීමක් සිද්ධ වෙලා තිබෙනවා. අර ස්ථිර ගාස්තුව හැම ඒකක කාණ්ඩයක් සඳහාම ස්ථිර ගාස්තුවක් තිබෙනවා. ඒ ගාස්තුවත් අඩු කිරීමකට ලක් කරලා තිබෙනවා. එතකොට ඒ අනුව විදුලි බිල යම් සැලකිය යුතු අඩුවීමක් වාර්තා වෙනවා. ඒ කියන්නේ දැන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව ගරු කැබිනට් අමාත්‍ය කංචන විජේසේකර ඇමතිතුමාගේ මැදිහත් වීම මත උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙම විදුලි බිල අඩු කිරීම සිද්ධ කර තිබෙනවා.
yandang api krutaguna danna janathawa hadiyata mokakda karanna ona krutavedithwe danna janathawa hadiyata mahinda mahatya yuddha iwara keruwa kila avurudu 10ak vithara mahinda mahatyata ma chande dunna rataka eka me mahatya kiyanne yage brand nama hari ekena ara ba baata coca cola wage mahinda mahatya kila ekak tiyenne e wage mahinda mahatyata chande dunna nan Nang biduli bila adu kerupu Ranil Wickremesinghe maju tomatat, Kanchana Vijay Sekhar maju tomatat, api ilangnya parlemen tu mati warna edit, janadi pati warna edit, api ge, upari masahayo ge laba din noni kene, api wisal pida waket lakpila hidia me wedi kerupu biduli bila kene, biduli bila wedi kerla, ika kaudo wedi kerla, hari, ikan danna kau rosa kelingnya bila wedi kerla ge hilla, itpasi rosa kelingnya bila wedi kerla ge ika adu kerla di illa dino Ranil Wickremesinghe Kanchana Vijay Sekharai, ini sa deng e kartire cantik deng nona kruta guna danna kruta wedi tue danna jana tawa hati ada hari nan ada udah benar kota hema handia gane me samaning adi hatrai ate ho hatrai dahai wagi sahih sege loko banner kak Ranil Wickremesinghe ge lasan hina wela inne foto kak kani peting Kanchana Vijay Sekhar ge hina wela inne foto kak district naik tuh mateng kurna agla district kenang Johnston Pranandu ge foto kak kiri pas se Akhila Viraj ge foto kak itu kota asalnya sangwidhaya kyo dengna UNP ekinai portu ekinai ema foto tika mehima dala viduli bila sahane laba dun nati karu janadhipati Ranil Wickremesinghe metitumata saha garu amatya Kanchana Vijay Sekhar metitumata krutaguna danna pragatishili janathawage krutajnapurvaka stutiya kiyala loku banner ekak gahaganna ona honda colorful hoddata pena wanguwala Ratramang handi oleh kepala tera gangga tuleng yang villa memang veteran tanggul yang Israel loko ada banner gan non. Mau kelih guna dana di jati ya. Inda, ini kelih guna dana di jati itu mata kerla den non. Rosa kelih yang villa wedi kerla gih viduli bilar. Adu kerla dunne Kanchana ini ranilui kiane ker. Icer korla tiennya kota samhari um kienwa. Oh mana me life nikan dunnat munta denne kiel. Mangkian memang jati ya kita hari aida. Nad. Rosa kelih yang villa wedi kerla viduli bilar. Macer game agdi ila. Tunem panggua king mitra adu kerla tingur, bisheshem me bihara rama wala biksu nan sela sahame agame ke puja king, oba bahan sela me gambala naik atwe gan nona, gama sangwidahane karan nona, Ranil Wickremesinghe mati tumar sahame Kanchana Vijay Sekhar mati tumar sahame desha pala pakshe, obe game niyojane karan asan sangwidahane kala yung hoya gan dinno nan, egolangwa, perehere wadam man nona pansel te, genan liurla me stutiye puda karan nona. Ihme tamai kelehi guna dana jatiak kelehi guna salakana jatiak me viduli bila adu kiri mata dalam taman ke kelehi guna dakpan none ilang mati warna edi udah hata wena kota pandar ma gehila Ranil Wickremesinghe khanda urata udah pandar candiak den none ihme tamai kruta wedi tue dana jana tawa me light bila adu karpu ya kada salakan none tangi serhata tau pam piti mila ganang adu karai ida pasi pandra telinang hema dei me dei wali tika adu karagan na puluan ini pasi bitter ya krupial hatra kim pahaging adu kerla utsava samai deno hal tika adu kerla gan puluhan puluhan unut kan puluhan ya gan niwa ini pasi tawa atya wasud eval har me ukkom me isra masa hai wisal perali rai live na kote ar kaya kaya itu ane carrot ekdas panziya ide dah hai kiki Kerat kilo rupiah tispahai, kira gini. Govi ageng highest iya tapi tera milia miladi ya ragenya villaan dua. Velanda pola tera tiha tapi tera nikut kerla. Tispah tera pola ini kuna pamma giputa kira kerat kilo. Velanda govi ageng highest iya tera rang velanda tispah tera kuna puduma vende pa. Ikan ini istirahatnya mati warna sami ini. Ini aroma puduma deval. Velanda pola itu le mahamarga vala basola kocchola karyaal vala. Rate tote hematanama kade pole me hematanama siddhavi me hakiyawak tiyenam dan ekata yam peranimittak sapaya thibenawa me Basil Rajapaksha onna lankawata enawalu me mara keliyak me kohida inna me seppada vidyakari me lankawae purawasiyekut neme hari ekeni adduma tarame lankawae purawasiyekpat noyena videshikayek lankawata paminima satutu wenna puluhan u ewillla amu ewillla me Dollar orang lagi nih, nggak villa, biaya dangker nih. Ya port teke ini nanti taxi agak dah agen, tapi yang ini taxi agak tak kewan nih. Sali, taxi agak hambe nih sali di kelangka, minyak itu hambe nih. Hotel ini inno, itu kute hotel itu kewan nih. Makanan nih, bono nih, anu nih, saatnya dekat kitar minyak ini nih. Dollar, tunggu hari dah hak awam aja biaya dangker nih. Ini kalau yang nih. Anu sudah kene nih, maru top baru.
ඩොලර් 3000ක් එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා ආම වශයෙන් කියලා. මේක මේක එනවා. නිවුස් දාලා බ්‍රේකින් නිවුස් ගහන ෂුවර් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණියා කියලා. මේ මහතා පැමිණියේ ඩුබායි සිට පැමිණියේ යුඑල් බ්ලා 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 ගුවන් යානෙන් බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ප්‍රසන්න රණතුංග අඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඇතුළු මැති අමතුරු විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියා. අපි දැන් මේ දර්ශනවලට යොමු වෙමු කියලා විෂුවල් උත්පෙන්නලා ගහනවා නිවුස් එක. ඒකේ මාර එකක් ඇවිල්ලා මොකද්ද කරන්නේ? අනික් සුද්දෝ ඇවිල්ලා අනික් විදේශිකයෝ ඇවිල්ලා ලංකාවට ඩොලර් දීලා වියදම් කරලා කාලා බීලා මේකට මොකක් හරි සතක් තියලා යනවා. අරු ඇවිල්ලා බ්‍රේකින් නිවුස් ගහගෙන බැහැලා ඌ මේකේ මංකොල්ල කන්න පුළුවන් ඔක්කොම ටික මංකොල්ල කාලා හොරා කාලා මේක අවුල් කරලා නානා ප්‍රකාර ඩීල් දාලා විනාශ කරලා ඌ සති දෙක විතර පස්සේ ගිහින් එන්නම් ආතල් එකේ ඉන්න කියලා ඌ යනවා. මං කියන්නේ ඔය බ්‍රේකින් නිවුස් ජයිල් ඔය පාවඩ දෙමිල්ල ඔය පිළිගැනිල්ල නිකන් මේ සුද්ධ 40-50ක් කියන ප්ලේන් එකට කරා නම් එහෙම නැත්නම් විදේශිකයෝ 40-50ක් කියන ප්ලේන් එකට කෙරුවා නම් උන්ට පොඩි නිකන් ආතල් එකක් හරි තියෙනවා මගේ නේද ඒවත් කෙරෙනවා නේද කෙරෙනවා. නමුත් මේ මේ මොකෙද්ද ඉතින් අපිට පාන් මන්ද රන්දෑජි දුගාදු අපිට පාන්ද කියලා. මං කියන්නේ බැසිල් එනවද නැද්ද යනවද කියන එක මේ අපි 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 දේශපාලනය කතා කරනවා නම් දේශපාලනිකව වැදගත් වෙන්නේ ඔය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන ඊළඟ ඡන්දේ හැඳි ගෑවිලා යන්න නියමිතව තිබෙන දේශපාලන පක්ෂයේ ජාතික සංවිධායකවරයා හැටියට බැසිල් රාජපක්ෂ කටයුතු කිරීම. එතකොට බැසිල් රාජපක්ෂලා මේ මේ අවසාන මොහොතෙත් උත්සාහ කරමින් සිටින්නේ ප්‍රකෝටි ගණනක් වියදම් කරමින් ලක්ෂණමේ කෝටි නෙමේ ප්‍රකෝටි ගණනක් වියදම් කරමින් ඊළඟ ඡන්දේදී ලංකාවේ ජනමතය කියන එක වෙනස් කරන්න. ඔය විදුලි බිල අඩුවීම නම් මේක දීර්ඝ කාලයක සංවාදයකින් පස්සේ සිද්ධ වෙච්ච එකක්. සමාජන උපයෝගිතා කොමිෂන් සභාව සිද්ධ කරපු එකක්. ඊට පස්සේ පෙට්‍රල් ඩීසල් උත් ඉතින් අපි කියමුකෝ මිල සූත්‍රය අනුව හා කියලා සහ තව තව සහන ඉදිරියේදී හම්බෙන්න නියමිතව තිබෙනවා. තව තව එක එක මොනවද ඒවට කියන්නේ මැජික් අපිට පෙන්වන්න නියමිතව තිබෙනවා. ඒවා නිශ්චිත වශයෙන්ම ඉලක්කයක් ආරම්භය කරන වැඩ. ඒ ඉලක්කය යනු මහා මැතිවරණය සහ ජනාධිපතිවරණයයි. මම දැක උදයන්ග විරතුංග කියනවා මේ බැසිල් අයියා එනවා රනිල් වික්‍රමසිංහ ඡන්ද ඉල්ලුවොත් රනිල් වික්‍රමසිංහට ලක්ෂ දෙකහමාරෙන් පටන් ගන්න තියෙන කියලා ඔය ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ අපේ මිත්‍රයිනුත් එහෙම තමයි ගණන් හදන්නේ. කියන්නේ සජිත්ට 55ක් තිබුණා පිස්සු කෙලලා ඔක්කොම කරලා 15ක් විතර නැති කරගත්තත් 40ක් තියෙනවා. පොට්ටුවට 70ක් තිබ්බා 69ක් පිස්සු කෙලලා ඔක්කොම කරලා භාගයක්ම නැති කරගත්තා 35ක් විතර තියෙනවා. රනිල් වික්‍රමසිංහ මොනවා කරලා නටලා තිරියඩි වන්නන් නටලා හැම ප්‍රසාදයක් දිනා ගන්න හැදුවත් වෙන කොහෙන්වත් කැඩිච්ච ඡන්ද තොග ගන්නට විශාල වශයෙන් රනිල් වික්‍රමසිංහගේ ඇඟට හේතු වෙලා නැහැ. රනිල් වික්‍රමසිංහට ලොකු කැමැත්තක් ප්‍රසාදයක් තියෙනවා කියලා දැන් උගන්වන්නේ පවුල් වල අය යාළුවෝ එහෙම කතා කරපුවාන්. ඒ රනිල් මරු රනිල් මරු කියලා. ඒක රනිල් මරු කියලා කියන්නේ 2019 නොවැම්බර් 16 වෙනිදා රනිල් වික්‍රමසිංහ එළවීම පිණිස ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දුන්න කට්ටිය දැන් ඇවිල්ලා කියනවා අපේ නම් එහෙමයි. මේ මොනවා වුණත් රනිල් මොනවා හරි කරයි. අර බැසිල්ටත් ඔහොම එකක් තිබුණා 2015 ජනාධිපතිවරණය ඔන්න මෙන්න තියලා නිකන් කෙල්ල වෙලා කුජීත වෙලා යන්න වගේ ඔන්න මෙන්න තියෙනකොට ලොකු රාවයක් එනවා. බැසිල් මොනවා හරි කරයි කියලා. දැන් හැමෝම රටේම ඉන්න එක්සත් ජනතා නිදහස් සන්ධාන කට්ටිය හිතුවා බැසිල් මොනවා හරි කරයි. බැසිල් මොනවා හරි කරයි. බැසිල් මොනවා හරි කරයි. බැසිල් හිතුවා يعني ඒතර ඒ අනික් අය බැසිල් මොනවා හරි කරයි කියලා හිතනක බැසිල්ට ඇහෙන්නේ තේරෙන්නේ නැහෙනේ. ඒතර බැසිල් හිතුවා මට කෙල වෙලා තිබ්බත් කවුරු හරි මොනවා හරි කරලා මේක කොට දාගන්න කියලා. අනිත් උන් ඔක්කොම බලාගෙන ඉන්නවා බැසිල් කරනකන්. බැසිල් බලාගෙන ඉන්නවා වෙන එකෙක් කරනකන්. දැන් ඒ වගේ තමයි රනිල් වික්‍රමසිංහගේ කෙලියත්. පොට්ටු ඔක්කොම කට්ටිය බලාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ කරනකන්. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහට විශාල ජනප්‍රසාදයක් තියෙනවා කියලා. පොට්ටු අතක රනිල් වික්‍රමසිංහ එකට ගියොත් ඔය පොට්ටු ඡන්දදායකයෝ ටික අපේක්ෂකයෝ මේ 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 පාක්ෂිකයෝ ටික රනිල් වික්‍රමසිංහට ඡන්ද දෙයි. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ තමන් කැමති විදිහට ඡන්ද දී ගන්න පුළුවන්. එතකොට අර භාගයකට අඩු වෙලා 35යි 2මාරයි 37මාරයි. ඊට පස්සේ විග්නේෂන් මම හිතන්නේ උදව් කරනවා රනිල් වික්‍රමසිංහට සාහව කණ්ඩායමක තමයි ලක්ෂ 40 45 විතර වෙන ගේමක් දීලා එකතු කර ගන්න පුළුවන්. උපරිම වශයෙන්. ඊට පස්සේ
සජිත් ප්‍රේමදාසට අත්තිතින් යම් ප්‍රමාණයක් එකතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ජාතික ජනබලවේගය හැටියට ඉල්ලුවොත් එමෙ නිකන් 100ට 33 33 33 වගේ බෙදෙයි කියලානේ හිතාගෙන ඉන්නේ. දැන් ඔය තුන්කොන් සටනක් වුණොත් එහෙම නිකන් 33 33 33 බෙදලා කාටවත් මේක නැතුව නිකන් දෙවෙනි මනාපට යන්න වෙයි, මාර අවුලක් වෙයි, එන කෙලියක් වෙයි කියලා කෙනෙක් විතරක් ඉල්ලන්න දෙන්නෙක් විතරක් ඉල්ලන්න වගේ කියනවා. මම කැටතිල කියන්නම්. තුනක් නෙමෙයි ප්‍රධාන අපේක්ෂකයෝ පහක් කිල්ලුවත් අවසානයේදී මේක ප්‍රධාන අපේක්ෂකීන් දෙදෙනෙකුගේ සටනක් බවට පත් වෙනවා. සහ ওই 100ට 50 ගන්නවා කියන එක වෙන්නේ නැති එකක් කියන එක වෙන්නේ නැති එකක්. මොකද 100ට 50 ගන්නවා කියන එක වෙන්නේ නැති එකක් කියලා කියනවනේ. ඒක වෙන්නේ නැති එකක්. ඒ කියන්නේ 100ට 50 ගන්නවා කියලා කියන්නේ 100ට 50 කවුරු හරි ගන්නවා. 150 කාටම හරි ගන්න පුළුවන්. එහෙම 150ට අඩුවෙන් මේක තුන් කොම් බෙදිලා තුනට බෙදිලා මේ පුවක් පල්ල පොළවේ ගැහුවා වගේ CC එකද විසි වෙන්නේ නැහැ. එතකොට දැන් බැසිලුත් ඇවිල්ලා බැසිලටත් කරන්න පුළුවන් කෙමන බැසිල් කරයි කියලා තමයි මුකක් අය හිතාගෙන ඉන්නේ. ඇසේ ප්‍රසන්න රණතුංගලා ලාන්සලා ඊට පස්සේ තව විශාල ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහත් එක්ක එලිලා ගොඩ යන්න හදනවා. ප්‍රසන්නලාට ලාන්සලාට ඊට පස්සේ සුසිල් ප්‍රේමචයන්තලාට ඔය ඒ දිශ්‍රික්කවල තිබෙන ජනප්‍රසාදයත් එක්ක ගත්තම මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහගේ ඇඟේ නෙවෙයි පිදුරු ගහක එල්ලිලාවත් ගොඩ යන්න බෑ. ඒ රනිල් ඊටත් වඩා දුර්වල. ලංකාවේ දේශපාලන ඇතුලේ මැතිවරණ දේශපාලනයේදී රනිල් වික්‍රමසිංහ පිදුරු ගහකටත් වඩා දුර්වලයි මේ නිශ්චිත මොහොතේදී. රනිල් වික්‍රමසිංහගේ නෙමෙයි පිදුරු ගහක එල්ලුණත් ඔය ගොඩ යන්න බැරි සෙට් එක ගොඩ යන්න බෑ. ඒගොල්ලෝ සමහර ලාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය තහවුරු කරගනීවි. ඒ අය වෙනුවට වෙන අය ඒවි. ඒ කියන්නේ මේ මහා ලොකු විප්ලවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඡන්දයක් නෙමෙයි ඊළඟ ඡන්දේ. නමුත් ඔය ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වාව් විජග්‍රහණය සනාථ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක තහවුරු කරගන්න, ඒක මාක් කරගන්න ඒගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. එතකොට බැසිල් රාජපක්ෂ කියන අර විශාල ගල්පොත්තකට යටින් තියනවා කියලා හිතාගෙන ඉන්න අර නිදානේ බැසිල් රාජපක්ෂට මහා දැවැන්ත දේශපාලන පරිචයක් පරිඥානයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න එක භාවිතාවේදී කොච්චර දුර්වලද කියන එක මේ මෙවර මැතිවරණයේදී බලාගන්න පුළුවන්. 2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී වගේම සහ දින 52 ආණ්ඩුවේදීත් බැසිල් රාජපක්ෂ කොච්චර දුර්වලද කියන එක පෙන්නුම් කරා. අතරම බැසිල් දේශපාලනිකව පොරක් වෙලා තියෙන්නේ. කොහෙන් හරි රැල්ල හැදෙනවා. හැදුනට පස්සේ බැසිල් ටග්ගාල ඉස්සරහින් ගිහිල්ලා හරි මේ උසර ඉස්සරහට උතුරි ඕම ඉස්සරහට ඉස්සරහට ඔය උතුරි ගන්න ඔයම එහෙම සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ රැල්ල සෑහෙන්ට හැදෙනවා. ඒ හැදෙන්නේ ඔය රනිල් වික්‍රමසිංහලා රට බෙදනවා, විනාශ කරනවා, රෝමව කියලා ජාතිවාදී කතා කියලා 2005 ඔය ඡන්දෙට ආවම රනිල් වික්‍රමසිංහයි මේ මහින්ද රාජපක්ෂයි ටග්ගාල ඉස්සරහින් ගිහිල්ලා බැසිල් වෙලා ඉස්සරහින් හිටගත්තේ නැහැ. නමුත් යම් යම් වැඩ ටිකක් කරලා ඉවරලා නිකන් මහින්දගේ ජයග්‍රහණය පිටුපස සිටින දවන්ත හේවණල්ල බැසිල් වගේ කතාවක් කිව්වා. වන්තිමර කියන වැඩකට කියලා කරේ අර කූට ව්‍යාපාරික ඥානය පාවිච්චි කරලා ටිරාන් අලස් එක්ක එකතු වෙලා LTT එකට සල්ලි දුන්න එක. ඊට පස්සේ 2010 ඉතින් 2010 යුද්ධය ඉවර කෙරුවා අර වගේ වගේ. ඒ ආපු ඒ රැල් එක දේශපාලනිකව බැසිල් රාජපක්ෂ කරපු කෙමනක් නැහැ. ගිහිල්ලා අර ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුණ හදාගත්තා වගේ. ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුණ ඇත්තම හදාගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම කියනකොට බණ්ඩාරනායක කියවෙනවාමයි. 2005න් පස්සේ බණ්ඩාරනායකලා එක්ක නයි වෛරකින් ඉන්නේ රාජපක්ෂලා. එතකොට මහින්ද රාජපක්ෂලා බැසිල්ලා කට්ටිය ඔක්කොම මේ සිනගෙන කල්පනා කෙරුවා අපි තමයි බලවත්ම පවුල මේ රටේ. හැබැයි අපි මේ තාම කරේ තියාගෙන යන්නේ බණ්ඩාරනායකලාගේ පක්ෂේ. අපි මොච්චර බලවත් වුණත් අපි මොක වැඩේ කරන්න ගියත් බණ්ඩාරනායකලා ඉස්සරහින් හිට ගන්නවා. බණ්ඩාරනායක SWRD බණ්ඩාරනායක මේක හැදුවා, අසිරිම මේක කෙරුවා, චන්ද්‍රිකා මේක කෙරුවා. මේ බක්ක හරියන්නේ නැහැ. ඕන් ඔක පැත්තකට විසික් කරලා දාලා මෙතනින් ඉස්සරහා අනාගතයේදී රාජපක්ෂලාගේ නම කියවෙන විදිහේ දේශපාලන ව්‍යාපෘතියක් අවශ්‍යයි. රාජපක්ෂලා මුල් වෙලා බණ්ඩාරනායකලාගේ දේශපාලන පක්ෂය විසික් කරලා දාලා රාජපක්ෂලාට අලුත් දේශපාලන පක්ෂයක් හදාගත්තා. දැන් ඒකේ රාජපක්ෂලාගේ දේශපාලන පක්ෂේ ඒකට ඒ හීනමාන හින්දා අටවගත්ත දේශපාලන ව්‍යාපාරය ඔය ශ්‍රී ලංකා පොදු ජන පරිමේයක නැතිබංගස්ථාන
වෙනවා හරියට දේශපාලන උපක්‍රම පාවිච්චි කරලා දේශපාලනය කරන්න යහපාලන ආණ්ඩු කාලේ රනිල් වික්‍රමසිංහත් මෛත්‍රීපාල සිරිසේනත් ඒගොල්ලෝ හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන එක දෙකට කැඩුණාට පස්සේ ඔය 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 අර තුනට බෙදෙයි කියලා ඒ වෙලාවේ අත්‍තරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක පක්ෂයක් හැටියටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක පක්ෂයක් හැටියටත් UNP එක තව පක්ෂයක් හැටියටත් ඉල්ලුවා ඒ වෙලාවේ ඔය අපේ යාළුවෝ ආදි වශයෙන් වන UNP කාරෝ සියලු දෙනා හිතාගෙන හිටියේ දැන් මේක තුනට කැඩිලා තියෙන්නේ ශ්‍රී ලංකා ඡන්ද කොට තමයි දෙකට කැඩිලා තියෙන්නේ ඒකේ වාසි වෙනවා UNP එකට කියලා අවල් ලබ්බක් අවසානයේ අනික් ඒවා CC එකට කැඩිලා ගිහිල්ලා ශ්‍රී ලංකා පොදු ජන ප්‍රමුණ කියන එක මතුවලා ආවා දැන් මේ ජනාධිපතිවරණෙත් ප්‍රතිඵලය ඕකම තමයි මේ 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 ජනාධිපතිවරණෙත් හිතාගෙන ඉන්නවා මේක තුනට කැඩුනට පස්සේ මේ තුනට කැඩුනම තෝට්ටුවේ මෙච්චර පළුවක් තියෙනවා UNP මෙච්චර පළුවක් තියෙනවා එතකොට UNP ටික සජිත් එක්ක ඔක්කොම ගියත් පොහට්ටුවේ ඔක්කොම ටික රනිල් එක්ක යනවා අවසානයේ ආයේ රනි මේ 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 අනුර කුමාරට ඇති වෙන ඉතුරු වෙන ලබ්බක් නැහැ කියලා බලන්න මොකද්ද වෙන්නේ කියලා මෙතෙක් channel එක subscribe කරලා නැත්නම් අපි ඔබට ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ channel එක subscribe කරන්න සහ අපි ඔබට ආරාධනා කරනවා අපේ දිරිගන්නන්නන්ගේ සමූහයේ වැඩ කරන්න කැමති නම් ඔබ එන්න අපේ Patreon සමූහිකයට අපේ WhatsApp channel එක follow කරලා තියාගන්න සහ අපේ Telegram channel එක අපේ Facebook එක අපේ Twitter X follow කරලා තියාගන්න කියලා අපි තාම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා ගිහින් එන්න අපි ආය දවසක හම්බෙමු